හරි ප්‍රස්ථාර පාඩමේ කලින් අපි ටිකක් කතා කරා දැන් කතා කරන්න හදන්නේ සරලයේ ප්‍රස්ථාරවල ලක්ෂ දෙක ඛණ්ඩාංක දුන්නම සමීකරණ හදාගන්න විදිහ සමීකරණ කිව්වම my cy දෙන්නම හොයාගන්න ඕනේ m කියන්නේ අනුක්‍රමණය c කියන්නේ අන්තඛණ්ඩය ওই දෙකම අපි හොයාගන්න ඕනේ දැන් කාට හරි අනුක්‍රමණය අන්තඛණ්ඩය අඳුරගන්න අමාරු නම් පල්හැ තියෙනවා link එක. ඒක ගිහලා බලන්න මගේ කලින් වීඩියෝ එකක් ඇති. ඒකේ දාලා ඇති අනුක්‍රමණයේ අන්තඛණ්ඩය අඳුරගන්න විදිය. හරි. දැන් අපි පුංචි ගානක් එක්කම පටන් ගමු. වැඩි වෙලා යන්න නැතුව. හොඳයි. මම හිතන්නේ හොඳට පේනවා ඇති නේ? ඔව්. හරි. මේ තියෙන ලක්ෂ දෙක ඛණ්ඩාංක x අගයයි y අගය එක තමයි තියෙන්නේ මේ තියෙන x අගය මේ තියෙන y අගය x අගය y අගය හරි දැන් අපි ඉස්සෙල්ලා මේකේ හදාගමු අනුක්‍රමණය ගමු අනුක්‍රමණය ගන්නේදී අපි දන්නවා හරි මම හිතන්නේ පේනවා මා පේනවද බෝඩ් එක පේනවද බෝඩ් එක පේනවා හොඳට නේ හරි එහෙනම් m සමානයි y again gave in a set. Made in a y. Made in a y. Hurry. Y again gave in a set. Bedima. X again gave in a set. Y again gave in a set. Gunny D. The higher to Kirima Hatha. It was X again gave in a set. Mamulinu Kiwa. අපි ගන්න ඕනේ ඉස්සෙල්ලම මේ ඛණ්ඩාංක දෙකෙන් කැමති එකක් ගත්ත හැකි. හැබැයි මේක තෝරගත්තොත් x අගයටත් a ඛණ්ඩාංගේ x අගයම තෝරගන්න. 2 3 1. මොනේ දැන් අපි අඩු කරන්න හදන්නේ. 10 3යි 2න් එකක් 1යි. මෙතනට ගත්තා 3 යට 1. දැන් 3 යට 1 කියලා කිව්වම අමුතුවෙන් 1 පෙන්වන්න ඕනේ නැහැ. මොකෝ හේතු ඕනෙම සංඛ්‍යාවකට එක ඉන්නවා. ඒක නිසා අපි 3යි කියලා දාමු. හරි. ඊළඟට ඔන්න දැන් m මගේ හොයාගෙන ඉවරයි. දැන් අපි හොයාගන්න ඕනේ කාවද? c. c. c හොයාගන්නේ. ඔන්න දැන් අපි කලින් කතා කරපු සමීකරණයක් තියෙනවා. මොකද්ද? y සමානයි සමීකරණ ලියලෙමුකෝ. mx ධන c y සමානයි mx ධන c මේකට අපි දැන් ආදේශ කරනවා අපි හොයාගත්ත m අකුරේ අගය ඊට පස්සේ මේ ඛණ්ඩාංක දෙකෙන් එකක් තෝරගන්න 1යි 7යි තියෙන එක හරි 2යි 10යි තියෙන එක හරි දෙකෙන් එකයි තෝරගන්න පුළුවන් අපි තෝරගමු 2යි 10යි තියෙන එක දෙකෙන් ඕනෙම එකකදී එන උත්තරේ සමානයි ඒක නිසා ඒ ගැන ලොකුවට හිතන්න එපා. හැබැයි එක ඛණ්ඩාංකයක් විතරක් තෝරගන්න. රයිට්. මම y අගේ ආදේශ කරනවා මෙතනට. x අගේ තියෙනවා. x අගේ ආදේශ කරනවා x කෙලින්. වැඩි කිරීමක් තියෙනවා මේ දෙන්නගේ මැද්දේ. ඊට පස්සේ c. ඊට පස්සේ අපි මේ දෙන්න වැඩි කරනවා. 10 මේ තනියම ඉන්නවා. දැන් c තනි කරලා 6 ගෙනිනවා මේ පැත්තට. 10 ඍණ c. c සමානයි 4යි. ඔන්න දැන් අපි අරගෙන ඉවරයි m අගයයි c අගයයි දෙකම අරන් ඉවරයි. දැන් අපේ සමීකරණ ලියන්න ඕනේ. අපි ඒකත් ලියමු. මෙතන ඉඳ තියෙනවා අපිට. මම මෙතන ලියන්නම්. ඉතින් අපි පාට මාරු කරමු බලන්න. තව හොඳට පේන්න. right. හොඳට බලන් ඉන්න. y සමානයි mx ධන c. දැන් මෙතෙන් ආදේශ කරනවා අපේ m අගය. m අගය 3යි. 3 ආදේශ කරනවා x තියෙනවා. C වෙනුවට දානවා 4 ධන 4
y සමානයි 3x ධන 4 y සමානයි 3x ධන 4 ඒක තමයි අන්තිම සමීකරණය මම හිතන්නේ පැහැදිලි ඔයගොල්ලන්ට අපි තව ගණක් ගමුද රිනත් එක්ක තියෙන ඛණ්ඩාංග දෙකක් ගමු ධන විතරක් දැක්කම ටිකක් ගාන ලේසි වගේනේ මේ ගණන් ගොඩක් වෙලාට එන්නේ අපිට පළවෙනි කොටසේදී මේ වගේ ගණක් බොහෝ විට අපිට එනවා හැමදෙස්සෙම ඔයගොල්ලෝ පෙළ පොතත් එක්ක පුළුවන් තරම් යන්න බලන්න පෙළ පොතේ තියෙනවා මේ ගණන් ගන්න මූලික ආකාරය තියෙනවා ඒකේ තියෙන මුල් අභ්‍යාසات එක්ක ටිකෙන් ටික අපේ වීඩියෝස් උත් එක්ක ගියොත් ඔයාලට පාඩම හරි ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන් හරි දැන් මේකේ ඍණක් තියෙනවා අපි කලින් වගේම ගමු m මගේ ඉස්සලා අරන් ඉමු y යගෙන් ගේ වෙනස 9 ඍණ ඍණ 1 ආ ඒකේ ටිකක් ඍණ ලකුණු දෙකක් ආවා ඊට පස්සේ 9 තෝරගත්ත නිසා මම x අගයක් තෝරගන්නේ මේ පැත්තෙන්මයි ඍණ 2 ඍණ 3 හරි දැන් අපි බලමු කොහොමද මේක සුළු කරන්න කියලා මේ වරහණෙන් කියන්නේ වැඩි කිරීම ඍණයි ඍණයි ධන 9 එක උඩ ටික හරි මේ ඍණයි ඍණයි වැඩි කළා තමයි මෙතනදී ධනයි කියලා මං කිව්වේ එතකොට මෙතනදී ඍණ සංඛ්‍යා දෙකක් තියෙන්නේ ඍණ සංඛ්‍යා දෙකක් එකතු කරනකොට ඉලක්කම් දෙකම එකතු කරලා උත්තරයටත් ඍණ දාන්න ඕනේ මට මතක තියාගන්න ඕනේ නිකිල පැත්තක් ඔය කියලා දෙන්නේ ප්‍රස්තාර කරද්දි මේවත් ඕනේ වෙනවා හරි දැන් අපි උඩ දෙන්නව එකතු කරනවා එකතු කරාම 9 1යි ඔව් 10යි නේ හරි බෙදනවා 5ෙන් ඍණ 5ෙන් බෙදුවම උත්තර එනවා අපිට ඍණ 2යි ඔන්න දැන් අපි හොයාගෙන ඉවරයි හෙම්මගේ ඊට පස්සේ සී හොයා ගන්න ඕනේ දැන් කලින් ක්‍රමෙම තමයි පාවිච්චි කරන්නේ මේ හරියෙන් ගමු y සමානයි mx ධන c අපි දැන් මෙතන අගයන් ආදේශ කරන්න හදන්නේ ඍණ දෙක අපි ගාව තියෙනවා mට දැන් ඍණ දෙක හම්බෙලා තියෙන්නේ මේ ඍණ දෙක අපි ගිනිහලා දානවා m ඉන්න තැනට මේ mට තමයි ඍණ දෙක හම්බුනේ ඍණ දෙක වැඩි කිරීම මෙතන මැද්ද වැඩි කිරීම තියෙන්නේ ඔන්න දැන් ඛණ්ඩාංග දෙක එකක් තෝරගන්න ඕනේ දෙකේම ඍණ තියෙනවානේ කැමති එකක් තෝරගමු ඍණ දෙක තියෙන එක ගමු ඔන්න x වෙනුවට ඍණ දෙක ගත්තා මේක x අගේ හොඳේ x අගේ කියලා අපි දන්නවානේ ඒක නිසා තමයි x අකුර කෙලින් මෙතනට ගත්තේ මෙතන y y අගේදී අපි තෝරගන්නා මෙතනට 9 ධන c right අපි දැන් මේ දෙක වැඩි කරනවා. ඒවරක් දෙක 4යි. ඍණයි ඍණයි වැඩි කරාම ධන. මේ පැත්තේ ඉන්නවා c 9. මම දැන් c-ව තනි කරනවා. 9 ඍණ 4 සමානයි c. 9න් 4 5යි සමානයි c. හරි. දැන් අපි හොයාගෙන ඉවරයි my cy දෙන්නම. දැන් අපි අපේ සමීකරණය ලියමු. සරලකේ ප්‍රස්ථාරේ. y සමානයි mx ධන c. අපි දැනට අරන් තියෙනවා m මගේ ඍණ 2යි. අනිවාර්යෙන් ලකුණ දාන්න. ඍණ ලකුණ තියෙන ඍණ ලකුණ දාන්න. මොදැම්ම x. පස්සේ සිය වෙනුවට ආදේශ කරනවා 5 හරි මේ තියෙන්නේ අපේ සරලක ප්‍රස්ථාරේ සමීකරණය ඔය වගේ ගණන් නිතර හදන්න හදලා විභාගයේ දෙන මේ ගාන නිවැරදිවම හදා ගන්න පුරුදු වෙන්න ගණන් හදන්න තරමට තමයි පුළුවන් වෙන්නේ එක ගණනක් ආ බලන් හිටියම් පුළුවන් වෙන්නේ නැහැ ආ ඔන්න දැන් හැදුවානේ සර් දැන් ඔන්න හැදුවා ආ ඔක එතනින් ලියන්නනේ තියෙන්නේ එහෙම හිතලා බෑ
පුළුවන් තරම් ගානක් අරගෙන හදන්න ඉලක්කම් ටික මේ ටික විතරක් බලා ගන්න මේ මොකුත් බලන්න එපා බල බල ගණන් හදන්න එපා කවදාවත් ගණන් පුළුවන් වෙන්නේ නැහැ බල බල හැදුව පරණ ගානක් අනේ ඍණ තියෙන ගානක් ඕ හොයන ආ මේක බලන් හදන්න එහෙම කරන්න එපා කවදාවත් මේ විදිහට Taman දන්න විදිහට හදන්න වැරදුනොත් ආයි හදන්න හරි එහෙනම් අපි අනිත් දවසේ තවත් කොටසකින් එකතු වෙමු ආයි බලන්න